සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණා කිරි ගැන වීඩියෝ එකක් කරන්න කියලා. විශේෂයෙන්ම පිටි කිරි ගැන, ෆෝමියුලා මිල්ක් ගැන, ඒ වගේම දීර කිරි ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම හිතුවා අද මේ ගැන වීඩියෝ එකක් කරන්න අපි පොඩි විද්‍යාත්මකව, එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාත්මකව මොනවාද මේ පිටි කිරි, එහෙම නැත්නම් දීර කිරි, ඒ වගේම ෆෝමියුලා කිරි කියන්නේ මොනවාද කියලා අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන දෙයක් තමයි මේ කතා කරන හැම දෙයක්ම, ඒ කියන්නේ විශේෂයෙන්ම ෆෝමියුලා මිල්ක්, එහෙම නැත්නම් කුඩා බිලිඳුන්ට දෙන කිරි, තවත් සරලව කියනවා නම් අවුරුද්දට වඩා අඩු දරුවන්ට දෙන කිරි තියෙන්නේ මව් කිරි වලට වඩා ගොඩාක් පහතින්. ඒ කියන්නේ මව් කිරි තියෙන අහස උසට නම් මේ කිරි වර්ග තියෙන්නේ ගොඩාක් පහතින් කියන එක මතක් කරලා තමයි මේ වීඩියෝ එක පටන් ගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ, 2003 දී WHO එක, එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒගොල්ලන්ගේ විශේෂ නිල නිවේදනයකින්ම ප්‍රකාශ කරලා තිබුණ දෙයක් තමයි කවුරු හරි බබෙකුට මව් කිරි දුන්නේ නැත්නම්, එහෙම නැත්නම් අඩුම තරමේ මාස 6ක් මව් කිරි පමණක් දුන්නේ නැත්නම් ඒ බබාට ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු වගේම මරණාසන්න වීමේ, රෝගාතුර වීමේ, ආබාධ ඇතිවීමෙත් වැඩි අවධානමක් තියෙනවා කියලා WHO එක කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණත් හොඳට ඔළුවේ තියාගෙන මේ වීඩියෝ එක බලන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට ආරාධනා කරන්නේ. අපි මුලින්ම බලමු බිලිඳුන්ට, එහෙම නැත්නම් අවුරුද්දට වඩා අඩු වයසක දරුවන්ට දෙන්න තියෙන ෆෝමියුලා මිල්ක් කියන්නේ මොනවද කියලා. ඇත්තටම අවුරුද්දට වඩා අඩු දරුවන්ට දෙන්න හදපු මේ ෆෝමියුලා මිල්ක් එක දරුවන්ට දෙන ආහාරයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඒක පවුඩර් එකක්, එහෙම නැත්නම් පිටි එකක් විදිහට ඉන්නත් පුළුවන්, ඒ වගේම ලික්විඩ් එකක්, ඒ කියන්නේ දියරමය ආහාරයක් වගේ වෙන්නත් පුළුවන්. සමහර දරුවන්ට මේක කප් එකෙන් පොවන්න පුළුවන්, ඒ වගේම සමහර දරුවන්ට බෝතලයක් භාවිතා කරලා සූප්ව මාර්ගිනුත් මේ ආහාරය ලබා දෙන වෙලාවල් තියෙනවා. ඉතින් කිරිපිටි නිෂ්පාදකයෝ කියන දෙයක් තමයි මේ ෆෝමියුලා මිල්ක් හදනකොට ඒගොල්ලෝ ඒවා හදන්නේ මව් කිරි වලට ඉතාම ආසන්න වශයෙන් සමානකමක් තියෙන කියලා. නමුත් අපි දන්නේ ඇත්තට මේ කොච්චර දුරට සමාන වෙනවද කියලා. මොකද මව් කිරි වලත් ෆෝමියුලා මිල්ක් වලත් තියෙන වෙනස්කම් බොහොම වැඩි. දැන් අපි බලමු මේ ෆෝමියුලා මිල්ක් වල සංයුතය, එහෙම නැත්නම් මේ වල මොනවද තියෙන්නේ කියලා. ෆෝමියුලා මිල්ක් වල ප්‍රෝටීන් සංයුතිය හදාගන්න ඒගොල්ලෝ භාවිතා කරන්නේ එළ කිරි, එහෙම නැත්නම් එළ දෙන්නුන්ගෙන් දොවාගත්ත කිරි. ප්‍රෝටීන විදිහට වේ ප්‍රෝටීන් වගේම කේසින් කියන ප්‍රෝටීනයත් මේගොල්ලෝ මේකට එකතු කරනවා. එතකොට මේ දේ එකතු කරන්න ඒගොල්ලෝ යොදාගන්නේ වෙජිටබල් ඔයිල්, එහෙම නැත්නම් එළවලු ශාරයෙන් ලබාගත්ත මේ දේ කියලා තමයි නිෂ්පාදක සඳහන් කරන්නේ. ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් විදිහට, එහෙම නැත්නම් පිෂ්ඨයේ විදිහට මේගොල්ලෝ යොදාගන්නේ ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් එක. ඉතින් මේකෙදි තව වැදගත් දෙයක් කියන්න ඕනේ, සමහර බබාලට මේ ලැක්ටෝස් ඇලර්ජි වෙනවා, එහෙම නැත්නම් ආසාත්මිතා ඇති වෙන්න පුළුවන්. අපි ඒ වෙලාවට කියනවා ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා. ඉතින් නිෂ්පාදකව ඒකටත් විසඳුමක් විදිහට සමහර බබාලට ලැක්ටෝස් අඩු කිරිපිටි වර්ග හදලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රෝටීන් ඇලර්ජි බබාලටත් ප්‍රෝටීන් අඩු කිරිපිටි වර්ග හදලා තියෙනවා. ඒ වගේම මේ කිරි නිෂ්පාදනය කරන අය විටමින් සහ මිනරල්ස්, ඒ කියන්නේ ඛනිජ ලවණ සහ විටමින් මේ පිටි වලට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි සමහර නිෂ්පාදකයෝ ප්‍රෝටීන් විදිහට එළකිරි භාවිතා නොකර සෝයා බීන්ස්, එහෙම නැත්නම් සෝයා වලින් ගත්ත පිටිකිරි භාවිතා කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා. දැන් අපි බලමු මේ ෆෝමියුලා මිල්ක් දෙන්න ඕනේ කොයි වගේ වෙලාවටද කියලා. සාමාන්‍ය දෙයක් තමයි ෆෝමියුලා මිල්ක් එකක් දෙන්නේ අවුරුද්දට වඩා අඩු දරුවන්ට. හැබැයි ඉතා විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. දරුවන්ට මව් කිරි නැති අවස්ථාවලදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මව් කිරිත් සමග ෆෝමියුලා මිල්ක් ලබා දෙන අවස්ථා. සමහර වෙලාවට ඉතාම කලාතුරකින් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 දක්වා කාලය තුලදීත් ෆෝමියුලා මිල්ක් දෙන්න වෙන අවස්ථා තියෙනවා. අපි දැන් බලමු මොනවාද ඒ අවස්ථා කියලා. සමහර අම්මලා ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන සෞඛ්‍ය ගැටලු හින්දා ඒගොල්ලන්ට කිරි දෙන්න විදිහක් නැති වෙන අවස්ථා. උදාහරණයක් විදිහට HIV, එහෙම නැත්නම් AIDS ආසාදින වෙන මවකට දරුවාට කිරි දෙන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හිතමු මවගේ යම්කිසි සැත්කමකින් පියවරු හානි සිදු වෙලා, එහෙම නැත්නම් පියවරු ඉවත් කරලා තියෙනවා කියලා, අන්න ඒ වගේ අම්මලටත් බබාලට කිරි දෙන්න විදිහක් හම් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු සමහර අම්මලා ඉන්නවා එයාට තියෙන පිළිකාවකට බෙහෙත් ගන්න අය. ඒ වගේම සමහර අම්මලා ඉන්නවා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයට. අන්න ඒගොල්ලන්ටත් එයාලගේ කිරි දරුවන්ට ලබා දෙන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලටත් වෛද්‍යවරු නිර්දේශ කරනවා ඒ බබාලට ෆෝමියුලා මිල්ක් දුන්නට කමක් නැහැ කියලා. ඒ වගේම ආගමික විශ්වාසය හින්දා සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට කිරි නොදෙන අවස්ථා ලෝකේ වාර්තා වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ දියුණු රටවල වගේම දැන් ක්‍රමක්‍රමයෙන් අපේ රටවල අම්මලත් කරන දෙයක් තමයි මේක. අම්මලා කැතවේ කියලා හිතලා බබාලට කිරි නොදෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවටත්, ඒ කියන්නේ අම්ම කිරි නොදෙන්නම තීරණය කළොත් විතරක් සමහරලාට ෆෝමියුලා දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරන අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ වගේම සමහර අම්මලා ඉන්නවා එයාට දරුවා හම්බෙන්නේ එයාගේ කැමැත්තකින් තොරව. උදාහරණයක් විදිහට අම්ම දූෂණය වෙලා දරුවෙක් හම්බුනොත් ඒ අම්ම ඒ දරුවට කිරි නොදී ඉන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. අන්න ඒ වගේ අවස්ථාවලටත් දරුවන්ට මව් කිරි වෙනුවට
හෝමිලා මිල්ක් ලබා දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඒ වගේම අම්මා නැති දරුවන්ටත් එහෙම නැත්නම් අම්මා දරුවා හම්බුනට පස්සේ මිය ගියාට හෝ එහෙම නැත්නම් දරුවා දාලා ගියාට පස්සේ වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවටත් හෝමුලා මිල්ක් දෙන්න වෙනවා. ඊට අමතරව අම්මගේ මානසික මට්ටම, මානසික අවපීඩනය වෙන්න පුළුවන්, යම්කිසි මානසික රෝගයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දරුවාව ඒ අම්මට දෙන එක එච්චර ආරක්ෂාකාරී නොවන අවස්ථාවලදීත් වෛද්‍යවරු තීරණය කරනවා දරුවට අම්මට තිර දෙන්න දෙන්න නැතුව හෝමුලා මිල්ක් දෙන්න කියලා. ඒ වගේම සමහර වෙලාවට බබාලගේ දින යම් යම් දේවල් නිසා මේ මව්කිරි දිරව ගන්න බැරි අවස්ථා තියෙනවා. අර උදාහරණයක් විදිහට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන වෙලාවෙදිත් මෙන්න මේ විදිහට, ඒ කියන්නේ මව්කිරි වල තියෙන කාබෝහයිඩ්‍රේට් එක බබාට දිරව ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා, අජීර්ණ වෙලාවල් තියෙනවා, ඒ වගේම ආසාත්මිකතා ඇති වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙනකොට සමහර ලාවට දරුවන්ට මව්කිරි වෙනුවට ලැක්ටෝස් නැති පිටිකිරි එකක් එහෙම නැත්නම් ෆෝමියුලා එකක් ලබා දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරන අවස්ථා තියෙනවා. ඒ වගේම දරුවන්ට ඊටාම කලාතුරකින් හැදෙන මෙටබොලිසම් ඩිසීස් එකක්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියාවල ඇති වෙන දෝෂයක් නිසා සමහර වෙලාවට මව්කිරි දිරවන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට ගැලැක්ටොසීමියා කියන ලෙඩේදිත් මෙන්න මේ විදිහට අපිට මව්කිරි වෙනුවට ෆෝමියුලා මිල්ක් දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ අඩුබර අවස්ථාවලදී, ඒ කියන්නේ දරුවා හම්බ වෙනකොට කාලය සම්පූර්ණ වුණාට බබා හම්බ වෙනකොට ඊටාම කුඩා දරුවෙක් නම් එහෙම නැත්නම් බර ඊටාම අඩු දරුවෙක් නම් එයාට සමහර වෙලාවට මව්කිරි වලට අමතරව ෆෝමියුලා මිල්ක් දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි නොමේරු ලදරුවන්, එහෙම නැත්නම් ප්‍රීමචර් බේබිස්ලා හම්බුනහම ඒවටත් සමහර වෙලාවට බර වැඩි කරගන්න, ඔහුගේ වර්ධනය වැඩි කරගන්න ෆෝමියුලා මිල්ක් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒවට නිෂ්පාදකයෝ විශේෂ වූ පිටිවර්ගත් හදලා තියෙනවා. IUGR බබාලට වෙනමයි, එහෙම නැත්නම් ප්‍රීමචර් බබාලට වෙනමයි කියලා නිෂ්පාදකයෝ වර්ග කරලා තියෙනවා. ඉතින් වෛද්‍ය නිර්දේශයක් ඇතුව ඒ වගේ බබාලට ඒ පිටිකිරි දෙන්න පුළුවන්. කොහොම හරි ෆෝමියුලා මිල්ක් එකක් දෙන්න ඔයා තීරණය කළා නම් ඔයාගේ බබාට ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ වෛද්‍ය උපදෙස් මත පමණයි. මොකද නිෂ්පාදක කොච්චර කිව්වත් මේක මව්කිරි වලට හැම අතින්ම සමානයි කියලා ඒක කිසිම විදිහකින් වෙන්නේ නැහැ. ඒකෙන් ඇති වෙන අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම විටක ඔයා තනියම තීරණය කරලා, එහෙම නැත්නම් ඔයාගේ පවුලය තීරණය කරලා බබාට ෆෝමියුලා මිල්ක් එකක් පටන් ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සමහරලාට අපෙන් අහන දෙයක් තමයි පුංචි දරුවන්ට, අවුරුද්දට වඩා අඩු දරුවන්ට තනිකර ප්ලේන් මිල්ක්, එහෙම නැත්නම් තනිකර දොවාගත්ත එළකිරි දෙන්න පුළුවන්ද කියලා. ඒක කිසි විදිහකින් අපි අනුමත කරන්නේ නැහැ. මොකද එළකිරි හදලා තියෙන්නේ එළදෙනගේ පැටියට, එහෙම නැත්නම් හරක් පැටියට. එතකොට ඒකේ තියෙන ප්‍රෝටීන් කන්ටෙන්ට් එක ගොඩාක් වැඩි. ඒ නිසා ඒක දරුවන්ට දුන්නොත් ඒ විදිහටම එළකිරි රත් කරලා හරි මොකක් හරි කරලා අනිවාර්යෙන් දරුවාගේ වකුගඩු වලට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද අර හයි ප්‍රෝටීන් කන්ටෙන්ට් එක නිසා. ඒ හින්දා කිසිම විදිහකින් දොවාගත්තු එළකිරි කිසිම විදිහකින් අවුරුද්දට වඩා අඩු දරුවන්ට එකපාර දෙන්න හොඳ නැහැ. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕනේ, සමහර පිටි නිෂ්පාදකවරු එකතු කරන දෙයක් තමයි HMO කියන්නේ. ඒ කියන්නේ Human Milk Oligosaccharides කියලා අර කාබෝහයිඩ්‍රේට් එකක් වෙනුවට එකතු කරන දේවල් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට අර මව්කිරි වල තියෙන ගුණයන් ලබා ගන්න මේගොල්ලෝ වැඩිපුර එකතු කරන දේවල්. ඇත්තට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මව්කිරි වල තියෙන ඉමුනිටි එන්හැන්සින්, ඒ කියන්නේ අර ප්‍රතිශක්තිකරණ වර්ධන හැකියාව වැඩි කර ගන්න පුළුවන් කියලා මෙන්න මේ HMO කියන දේවල් එකතු කළොත්. නමුත් ඒක 100%ක්ම වෙනවද කියලා හරියට කියන්න බෑ. නමුත් ඒගොල්ලෝ ට්‍රයි කරලා බලන්නේ අර HMO එකතු කරන එකෙන් අර මව්කිරි වල තියෙන ප්‍රතිශක්ති වැඩි කිරීමේ හැකියාව පුළුවන් විදිහට අර ෆෝමියුලා වලටත් ලබා දෙන්නයි. ඒ වගේම සමහර නිෂ්පාදකයෝ ඔයගොල්ලන්ගේ නිෂ්පාදන වලට එකතු කරනවා නියුක්ලියෝටයිඩ්ස් කියලා දෙයක්. ඒකෙදි කරන්නේ ඇත්තටම ඔයාගේ මෙටබොලිසම් එක, එහෙම නැත්නම් බබාගේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරන්න වගේම ඒවා හරියට කරන්නත්, ඒ වගේම බබාගේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්නත් තමයි මෙන්න මේ දේවල් එකතු කරන්නේ. ඒ වගේම නිෂ්පාදක සඳහන් කරන දෙයක් තමයි මේ විදිහට නියුක්ලියෝටයිඩ්ස් එකතු කිරීමෙන් දරුවාගේ සෛල වර්ධනයේදී RNA DNA නිෂ්පාදනය වෙන්නත් මේක උදව් කරනවා කියලා. නමුත් මේ දේවල් මව්කිරි වල තරම් හොඳින් නම් වෙන්නේ නැහැ. මාස 6ට වඩා අඩු දරුවන්ට මව්කිරි වෙනුවට ෆෝමියුලා මිල්ක් දෙනවා නම් මම අර ඉහිතකී කාරණා අනිවාර්යයෙන්ම සලකලා බලන්න වෙනවා. ඒ වගේම මාස 6න් පස්සේ දරුවන්ට කෑම පටන් ගත්තට පස්සේ මව්කිරි සමග කෑම වගේම ෆෝමියුලා මිල්ක් ඔයා දෙන්න තීරණය කළොත් ඒක අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණයි කළ යුතු වන්නේ. දැන් අපි බලමු පිටිකිරි කියන්නේ මොනවද කියලා. ඒක දරුවෝ විතරක් නෙමෙයි අපිත් බොන දෙයක් නේ. ඒ අපි මේ ගැන හරියටම දැනගන්න ඕනේ. අවුරුද්දේ ඉඳලා අවුරුදු 5 දක්වා දරුවන්ට නිෂ්පාදනය කරපු විශේෂ වූ පිටිකිරි වර්ග තියෙනවා. වෙළඳ පොලේ දැනටමත් තියෙනවා. ඉතින් අවුරුද්දෙන් පස්සේ දරුවෙකුට මේ පිටිකිරි දෙන එකේ එකම වාසිය තමයි දරුවාට අවශ්‍ය කරන විටමින් D සහ කැල්සියම් හොඳ ප්‍රමාණයක් හම්බ වෙන එක. ඉතින් සමහර නිෂ්පාදක මේවට එක එක දේවල් එකතු කරා කියලා කිව්වට මේකේ ප්‍රධානම දේ තමයි විටමින් D සහ කැල්සියම් ලැබෙන එක. මොකද මේක දරුවාගේ වර්ධනයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. දරුවාගේ අස්ථි වර්ධනයට වගේම දරුවාගේ අනිත් දේවල් වර්ධනය කරන්නත් මේ දේවල් වල බලපෑමක් තියෙනවා.
වැදගත්ම දේ තමයි මේ විදිහට කිරිපිටි ලබා දෙනකොට දරුවට මේක දෙන්න ඕනේ ප්‍රධාන ආහාර වේලක් විදිහට නෙමෙයි. අනිවාර්යයෙන්ම දෙන්න ඕන අමතර ආහාර වේලක් විදිහට වගේම ප්‍රධාන ආහාර වේලකින් පසුව තමයි මේ විදිහට පිටිකිරි ලබා දෙනවා නම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි සමහර දරුවන්ට පිටිකිරි බොන්න බෑ. ඇලර්ජිස් වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට කිසි විදිහකින්වත් පිටිකිරි භාවිතා කරන්න හොඳ නැහැ. පුළුවන් තරම් දරුවන්ට පිටිකිරි ලබා දෙනකොට ඒ නිෂ්පාදනයේ අනිවාර්යයෙන්ම ලෝ ෂුගර් ලෝ සෝල්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ සීනි අවම සහ එක්ක සීනි නැති වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ලුණු කිසිම විදිහකින් තියෙන විදිහක් තියෙන්න හොඳ නැහැ. ඉතින් ඕගොල්ලෝ කිරි පිටිකක් දෙනකොට අනිවාර්යයෙන් මේ කරුණු ගැන හොඳට සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. ඒ වගේම තමයි මේ පිටිකිරි වර්ග අවුරුද්දට අඩු දරුවන්ට දෙන්න හොඳම නැහැ. මොකද එහෙම වුණොත් ඒ දරුවන්ගේ ආහාර මාර්ගයේ යම් යම් රුධිර වහන වීම වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ කිඩ්නි එක ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද ඒකේ තියෙන හයි ප්‍රෝටීන් කන්ටෙන්ට් එක නිසා දරුවන්ගේ වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දට අඩු දරුවන්ට මේ පිටිකිරි වර්ග ලබා දෙන්න කිසිසේත්ම සුදුසු නැහැ. ඒ වගේම වැඩි බර දරුවන්ට, ඒ කියන්නේ බර වැඩි බබාලට මේ පිටිකිරි ලබා දීමෙන් ඒගොල්ලන්ගේ බර තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම අයට හදපු විශේෂ වූ කිරි තියෙනවා, ලෝ ෆැට් කිරි. ගොඩක් වෙලාවට ඒව දෙනවට වැඩිය මම හිතන්නේ පිටිකිරි නොදෙන එක තමයි ඒ වගේ දරුවන්ට හොඳ. ඒ වගේම තමයි ෆැමිලි හිස්ට්‍රි එක. ඒ දරුවාගේ මවට හෝ පියාට, එහෙම නැත්නම් පවුලේ අනිත් අයට යම් කිසි විදිහකින් දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් ප්‍රමාණය, රුධිරයේ තියෙන ලෙඩ වගේ තියෙනවා නම් ඒ දරුවටත් පොඩි කාලේ ඉඳන්ම ලෝ ෆැට් පිටිකිරි එකක් දෙනවා නම්, එහෙම නැත්නම් මේ දේ අඩු පිටිකිරි එකක් දෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි කුඩා දරුවන්ට මේ වයස් කාණ්ඩයේදී එළ කිරි දෙනවා නම්, ඒ කියන්නේ කෙලින්ම එළ හරකගෙන් දොවාගත්ත කිරි දෙනවා නම් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ. වෛද්‍ය රුධිරයට අපි කියන දේ තමයි එහෙම එළ කිරි දෙන්න එපා එකපාරම කියලා. මොකද ඒකෙන් විසබීජ ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට පිටිකිරි හදන්න නිෂ්පාදකයෝ කව් මිල්ක්, එහෙම නැත්නම් එළ කිරි වෙනුවට සෝයා මිල්ක්, ඕට්ස්, කැෂූ නට්ස්, ඒ වගේම කොකොනට්, එහෙම නැත්නම් පොල්, ඊට අමතරව ආමන්ඩ් වගේ දේවල් භාවිතා කරන අවස්ථාවත් ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඉතින් වැඩිහිටි අපේ කිරි පිටිකක් බොනවා නම් ඒක අනිවාර්යයෙන්ම කැල්සියම් තියෙන්න ඕනේ, විටමින් ඩී තියෙන්න ඕනේ, ලෝ ෆැට් වෙන්න ඕනේ, ඒ වගේම ලෝ ෂුගර් වෙන්න ඕනේ. ඒ කියන්නේ සීනි නැති, එහෙම නැත්නම් ඊට අමතරව තෙල් නැති, විටමින් සහ කැල්සියම් තියෙන කිරි පිටි වර්ගයක් අපි භාවිතා කළාට කමක් නැහැ. ඒකත් අර අමතර ආහාරයක් විදිහට තමයි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම ගොඩ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි ෆ්‍රෙෂ් මිල්ක්ද හොඳ පිටිකිරිද, එහෙම නැත්නම් පවුඩර් මිල්ක්ද කියලා. ෆ්‍රෙෂ් මිල්ක් කියලා අපි ගොඩක් කරලා හඳුන්වන්නේ මේ අපේ වෙළඳපොලේ තියෙන ලිප්විඩ්, එහෙම නැත්නම් දියරමය කිරි. පිටිකිරි වලට වඩා දියර කිරි වල කැලරි ප්‍රමාණය අඩුයි. හැබැයි කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය පිටිකිරි වලට වඩා දියර කිරි වල වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100ට අපිට දවසකට ඕන කැල්සියම් ප්‍රමාණයෙන් 128ක් 30ක් පමණ මෙන්න මේ දියර කිරි වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දියර කිරි වල රසය වැඩි සහ ගුණය වැඩි. ගුණය වැඩි වෙන තව එක හේතුවක් තමයි දියර කිරි වල බයෝ ඇක්ටිව් සබ්ස්ටන්සස්, එහෙම නැත්නම් ජීව ක්‍රියාකාරී සංඝටක තියෙනවා. ඒවා කිසිම විටකත් පිටිකිරි වල අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම දියර කිරි වල පිටිකිරි වල නැති විටමින් වර්ග කීපයක් තියෙනවා. ඒ තමයි විටමින් B5 සහ B12. තව වැදගත් දෙයක් තියෙනවා, ශුද්ධ පෝෂක විදියට ෆොස්ෆරස් සහ සෙලීනියම් තියෙනවා. මෙන්න මේ ෆොස්ෆරස් සහ සෙලීනියම් අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත්, ඒ වගේම එන්සයිම් වල ක්‍රියාකාරීත්වයටත් උදව් වෙනවා. නමුත් මේවා පිටිකිරි වල ඒතරම්ම බහුල වෙන්නේ නැහැ. හැබැයි දියර කිරි වල මේ සංඝටක අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා. ඉතින් පිටිකිරි වල තියෙන විශේෂත්වය තමයි පිටිකිරි කල් තියා ගන්න පුළුවන්, ඒ වගේම හදන්න ලේසි. ඊට අමතරව පිටිකිරි වල ප්‍රෝටීන් අඩු වැඩි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේකේ ඇමයිනෝ ඇසිඩ් 21ක් තියෙනවා, වේ ප්‍රෝටීන් තියෙනවා. සමහරලාට වෙනත් ද්‍රව්‍යයන් මේකට එකතු කරන්න පුළුවන් පෝෂක පදාර්ථ විදිහට. ඉතින් පිටිකිරි වල යම් යම් දේවල් එකතු කරන්න පුළුවන්. නමුත් අර පිටිකිරි හදනකොටම සහ මේ එකතු කිරීමේදී යම් යම් ක්‍රියාකාරීත්වයන්ට භාජනය වෙන නිසා මේකෙදී අර රසය වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම ගුණයත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෝ විදිහට අපි පිටිකිරි එකක් තෝරගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම ලෝ ෆැට් හෝ නන් ෆැට් වෙන්න ඕනේ, ඒ වගේම ලෝ ෂුගර් වෙන්න ඕනේ. හැම වෙලේම හොඳට කියවලා බලන්න අර ලේබල් එක මොනවාද මේකට එකතු කරලා තියෙන දේවල් කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ, ඇත්තටම දරුවන්ටවත් අපිටවත් පිටිකිරි අත්‍යවශ්‍ය නැහැ. මොකද අපේ රටේ තියෙන ආහාර විවිධත්වයේ අනුව, ඒ කියන්නේ අපේ රටේ ඔයගොල්ලෝ දන්නවනේ පලා වර්ග, ඇට වර්ග, කොළ වර්ග, ඊට අමතරව එළවලු, පළතුරු ඕන තරම් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක බැලන්ස් ඩයට් එකක් අපි ගන්නවා නම් බත් හරි පිටි වර්ගයක් එක්ක හරි, එහෙම නැත්නම් මස් මාළුත් එක්ක මේ පිටිකිරි වලින් හම්බ වෙන සොච්චන් දේවල් අපිට අවශ්‍ය වෙන්නේම නැහැ. ඉතින් ඔයා හොඳ සමබල ආහාර වේලක් ගන්නවා නම් ඔයාට පිටිකිරි අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි. ඒ වගේම තමයි දරුවන්ටත් ඒ විදිහටමයි, හොඳ සමබල ආහාර වේලක් දෙනවා නම් පිටිකිරි අවශ්‍ය වෙන්නේම නැහැ. ඒ වගේම තමයි පිටිකිරි බොන එකෙන් අපිට නරක දේවල් ගොඩක් වෙන්න පුළුවන්, බර වැඩි වෙන්න පුළුවන්, ඒ වගේම ඇදුම, හති වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි පුළුවන් තරම් පිටිකිරි වලින් ඈත් වෙලා හොඳ සමබල ආහාර වේලක් ගන්න එක. ඉතින් තව ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්න අම්මලා, ඒ කියන්නේ පළවෙනි දරුවා වගේ ඉන්න අම්මලා අහන දෙයක් තමයි
ඒගොල්ලන්ට මේ කිරි ගැන ඇති වුණු ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට කොහොමද උදව්වක් ගන්න කියලා. පළවෙනියෙන්ම ඔයා විමසන්න ඕනේ ගැන ඔයාගේ පැත්තේ ඔයාගේ ප්‍රදේශයේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව, එහෙම නැත්නම් මිඩ්වයිෆ් නෝනාගේ. එහෙම නැත්නම් ඔයාගේ දරුවා හම්බුන රෝහලේ අනිවාර්යයෙන්ම තියෙන එකක් ලැක්ටේෂන් මැනේජ්මන්ට් සෙන්ටර් කියලා එකක්. ඒ කියන්නේ දරුවන්ගේ කිරි කළමනාකරණ මධ්‍යස්ථානය. ඒකේ පුහුණු වලත් වෛද්‍යවරු ඉන්නත් පුළුවන්, එහෙම නැත්නම් පුහුණු වලත් හෙද නිලධාරීන් ඉන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඔයාලට කියලා දෙයි කොහොමද දරුවෙක්ට හරියට කිරි දෙන්නේ, මොකද්ද ඔයාගේ තියෙන අඩුපාඩුව, ඒක වෙනස් කරගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හරියටම ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා, ඒ ගැන කියලා දෙනවා. ඒ නිසා ඔයාලට කිරි ගැන යම්කිසි ප්‍රශ්නයක් තිබුණොත් ආවට ගියාට එකපාර හදිස්සි වෙලා ෆෝමියුලා මිල්ක් කෑම පටන් ගන්න නැතුව අන්න ඒ වගේ කිරි කළමනාකරණ මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න. හොඳට මතක තියාගන්න ඔයා දරුවා හම්බුන රෝහලෙත් තියෙනවා, එහෙම නැත්නම් පෞද්ගලික රෝහල්වලත් මේ ආයතන දැන් මේ වෙනකොට පිහිටලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනකින් ඔයාට පුළුවන් ඔයාට තියෙන ගැටලුව ඉතා ඉක්මනින් විසඳගන්න. හොඳයි, දැන් මේ වීඩියෝ ඉවර කරන්න කලින් මම කියන්න ඕන දෙයක් තමයි මේ වගේ දේවල් කියලා දෙන එකෙන් ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කරගන්නවා වගේම යම්කිසි ගැටලුවක් ආවට පස්සේ ඔයා ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම තමයි මොනවා හරි දෙයකට උපදෙස් ගන්නව නම් රෝහලකින් හරි එහෙම නැත්නම් පෞද්ගලික ආශ්‍රයෙන් හරි ඔයාට උපදෙස් ගන්න පුළුවන්. ආවට ගියාට කවුරුත් කියන කරන දේවල් වලත් කොහෙදී හරි දැකපු දේවල් වලත් කරන්න යන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එකට යන්න, ડોક્ટર රවින්දු ඩගමගේ Studio Health කියන YouTube channel එක. ඒ වගේ මගේ TikTok account එකත් බලන්න ડોક્ટર රවින්දු ඩගමගේ කියලා. ඒ වගේ මගේ FB page එකත් follow කරලා තියාගන්න. මේ වගේ අලුත් කරුණු සහ අලුත් දේවල් වලින් අපි ඉතා ඉක්මනින් අලුත් වීඩියෝකින් හමු වෙමු.